श्रीमंत सहोद सहोद अद सुशेषे स्वामी वहंसे अभी प्रकाश करणवा अभी हेम किनिक्म वगकीम गन्नट ओना अपे समाजे इन्न दर्वेक नोमग यनवानाम अपे समाजे इन्न दर्वेक यागी जीविते नास्ति करगेन कालकन्नी करगेन विनाश करगेन एके वगकीम यम विधियकट अपे हेमोटम पेवरेनवा कियला समहार वेलावट मेकट अपिट एकग वेन्न अमारुयि कियला हितेन्नट पुलुवन समहार वेलावट फादर कियन मे कारणावट अपिट एकग वेन्न बै कोहेवत इन्न लमयेक मे नोमग यनवा कियला एकट अपि वगकीमक गन्ने अयि कियला प्रेमान्तरी मम ईये किव्वा रूसो कियन विद्याज्ञ कियनवा लमयेक හරියට සුදු පැහැති කඩදාසියක් වගේ ඒ ළමයාට මුල් අකුරු කරවන්නේ සමාජයයි එයාගේ දෙමව්පියනුයි කියලා. ළමයෙක් ඉගෙන ගන්න පරිසරයෙන් ළමයෙක් හැදෙන්නේ වැඩෙන්නේ පරිසරයෙන් ළමයෙක් දේවල් එකතු කරගන්නේ පරිසරයෙන් එයා කතා කරන පළවෙනි වචන ටික එන්නේ පරිසරයෙන් නේ. ඒ ළමයා ඉංග්‍රීසි කතා කරන පසුබිමක හිටියා නම් ඒ ළමයා කතා කරන්නේ ඉංග්‍රීසි නේ. ඒ මොකද ඒ ළමයාට ඇහෙන්නේ ඒක නිසා. ඒ ළමයා සිංහල කතා කරන පසුබිමක හිටියා නම් සිංහල දෙමළ නම් දෙමළ. එතකොට ඒ දරුවට දරුවා කතා කරන ඉස්සරලා වචන ටිකත් ඒ දරුවට ලැබෙන්නේත් නේ ගොඩක් වෙලාවට සමාජයෙන් බලන දෙයින් දකින දෙයින් අහන දෙයින් එනිසා යම් විදියකට අපි හැමෝම වගකීමකින් යුතුව කටයුතු කරන්නට අවශ්‍යයි. ප්‍රේමන්තෙනි දරුවෙක්ව මේ මංගාවට එනවා එක්තරා පුද්ගලෙක් කතා කරන්නට. ඔහු සමලිංගික සේවනයට බොහොම දැඩි ලෙස ඇබ්බැහි වෙලා. මේ සමලිංගික සේවනය තුළ එයාට මේකෙන් මිදෙන්න බැරි තත්වයකට එයාපත් වෙලා. එයා කියනවා මට දැන් මේක අත අරගන්න බැහැ ෆාදර් මට මන් දන්නවා මේක වැරදි කියලා නමුත් මට දැන් මේක අත අරගන්න බැරි තත්වයකට මමපත් වෙලා මම විවාහකයි මට දරුවෙක් ඉන්නවා නමුත් මගේ බිරිඳ මේ මේ වෙනකොට ටික ටික දැන් දන්නවා බිරිඳට මාත් එක්ක හරියට කේන්ති යනවා තරහ යනවා නමුත් මම දන්නවා මේක තමයි හේතුව කියලා පිරිත මගෙන් ඇහුවට මම ප්‍රතික්ෂේප කරනවා පුළුවන් නම් හොයාගන්න කියලා කියනවා නමුත් මට මේක හරි අමාරුයි ෆාදර් මම මේ පුද්ගලයාත් එක්ක කතා කරගෙන පස්සට පහුවට යනකොට මේ පුද්ගලයාගේ ජීවිතය අනාවරණය කරගෙන යනකොට මේ දරුවා අවුරුදු 5 6 වගේ ඒ දරුවගේ අයියාගෙන මාමගෙන් ඒ විදිහට දූෂණයට ලක් වෙලා මේ පිරිමි දරුවව තමන්ගේම අයියා තමන්ගේම මාමා තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලක් කරගෙන මේක පුරුද්දක් හැටියට පස්සේ සිද්ධ වෙලා ටික 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 ලොකු වෙනකොට මේ දරුවා තවත් කෙනෙක්ව තමන්ගේ ප්‍රයෝජනෙට ගන්නවා මේ වගේ අද වෙනකොට එයා එතකොට කවුද මේකට වග කියන්නට ඕනේ දැන් මේ తత్వය මේ මනුස්සයට උදා වෙලා තියෙනවා. ඒ මනුස්සයට දැන් හිතලා මේක නවත්ත ගන්න අමාරු తత్వයකට ඇබ්බැහි වීමකට ලක් වෙලා අපි කටයුතු කළා ඒ తత్వයෙන් ඒ මනුස්සයව මුදව ගන්නට. නමුත් ප්‍රේමවන්තෙනි අපි දකිනවා බොහොම පැහැදිලි ලෙස අපේ සමාජයේ විසින්මයි අපි සමහර වෙලාවට මිනිස්සුන්ව යම් යම් తత్వයන් වලට දරුවන්ව ඇදලා දාන්නේ. එනිසා ජේසුස් වහන්සේ කියනවා හරි බහනකයි අපි දරුවෙක්ව නොමග යවනවා නම් ඒක හරි බහනකයි. අද ගොඩාක් වෙලාවට එහෙම තත්වයකට පත් වෙන අවස්ථාවල් තියෙනවා දරුවන්. ඒ නිසා මුලින් අපි අපේ දරුවන්ව ආරක්ෂා කරගමු. මේ සමාජය අපි හැමෝටම තියෙන ඒ නිසා වගකීමක් හොයලා බලන්නට. සමහර වෙලාවට දෙමව්පියෝ දරුවන් ගැන ඒ තරම්ම සැලකිලිමත් නැහැ. වැඩිහිටියන් ළඟට යවනකොට තමන්ගේ දරුවන්ව එයා පොඩි ඥාන දරුවෙක් වේවා පොඩි පිරිමි දරුවෙක් වේවා සමාජයේ විශ්වාසනීය නැහැ. තමන්ගේ මාමව තමන්ගේ අයියව තමන්ගේම සමහර වෙලාවට අක්කව මිනිහ විශ්වාස කරන්න හරි අමාරු තත්වයකට පත් වෙන්න පුළුවන්. එහෙමයි කියලා අපිට සැක කරන්න නෙමෙයි. නමුත් අපි අවධානයෙන් ඉන්නට ඕන අපේ දරුවෝ ගැන ප්‍රමාණ
ස්වාමින් වහන්සේගේ ආදරය තුල අපි අපි දරුවන්ව යහමඟට ගමු. උන්වහන්සේගේ ආදරය අපි උන්ට කියලා දෙමු. දහමක් තුල දේව ගරුභිය ඇතිව ඒ දරුවන්ට අපි ඒ දරුවන්ව යොමු කරමු. පල්ලියට පන්සලට ළමයින්ව යොමු කරන්නට ඕන. දෙවියන් වහන්සේගේ ආදරය තුල ගොඩනගෙන්නට ඒ දරුවන්ට හොඳ වචන කතා කරමු. ඒ දරුවන්ව හොඳ දේවල් වලට යොමු කරමු. යහපත ඒ දරුවන්ට දකින්නට සලස්වන්න අයහපත නෙමෙයි. සමහර වෙලාවට දෙමව්පියන් සහ දරුවන් ඉඳගෙන එකට නරඹන චිත්‍රපට මොනවද? එකට ඉඳගෙන නරඹන ටෙලිනාට්‍ය මොනවද කියලා ඔබ විමසිලිමත් වෙන්නට ඕන. සමහර වෙලාවට මේ එකට ඉඳගෙන තාත්තයි පුතයි කතා කරන්නේ මොනවද? තමන් දරුවෝ ළඟ ඉන්නකොට දෙමව්පියන් හැටියට වැඩිහිටියන් හැටියට ඔබ කතා කරන්නේ මොනවද? මේ කියන කාරණාවල් ගැන අපි දැනුවත් වෙන්නට ඕන. නිසා අපි ස්වාමින් වහන්සේගේ ආදරය තුළ අද ඉල්ලමු. අපි හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා මේ අපිත් එක්ක ඉන්න හැම දරුවෙකුටම යහපත් දෙයක් කියලා දෙන්නට, හොඳ දෙයක් කියලා දෙන්නට. මේ දේව ආදරය තුළ දේව රාජ්‍ය ගුණාංග වටිනාකම් ගැන කියලා දෙන්නට, ඒ වගේම අපේ ජීවිතයෙන් ඒවා කරලා පෙන්වන්නට. ඒ නිසා අපි දරුවන්ව නොමග යවන අය නොවේ, දරුවන්ව සුමගට යහමගට යවන අය බවට පත් වෙන්නට දිව්‍යන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලලා යාඥා කරන දවසක් බවට අද දවස පත් කරගමු. ඔබ සැමට ජේසු පිහිටයි. සුබ දවසක්.